SLT Mobitel Unlimited Max. මාසෙටම රුපියල් 988යි. අප දෙදෙනා දිහා බල බලා උන්තිසේ පාලිකා මල් ගහේ නැවතිලා වන්දනා වේ ගියා සමනලුන් අප දෙදෙනා දිහා බල බලා උන්තිසේ පාලිකා මල් ගහේ නැවතිලා වන්දනා වේ ගියා සමනලුන් අප දෙදෙනා දිල්ෂාන් සියයට 64ක ප්‍රතිශතයක් පමණයි ලබා ගන්න පුළුවන් වුණේ. නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම ඇයි අද මනාපය පළ නොකරන්නේ? රුවන්, මේක සංසන්දනාත්මකව ගත තීරණයක්ද? දිල්ෂාන් කලින් ගායනා කරා නම් ඔබ මනාපය පළ කරයිද? ඇත්තම සාරංග සංසන්දනයක් තමයි මෙතන කරේ. මයිදන සඳුන් සමග සඳුන් එක ගත්තාම මම හිතනවා දිල්ෂාන් ඇත්තම ගීතේ යම් රහක් එක්ක ගායනා කරා. මම හිතනවා ඔහුගේ ඉරියාව, ඔහුගේ මොනවාද ඉදිරිපත් කිරීම, ප්‍රසන්න භාවය, ප්‍රසන්න තවත් අය ප්‍රසන්න කියන මේ ඉදිරිපත් කිරීම, මම හිතනවා ඒ ඔක්කොම ලස්සනයි. මේ අර ගිය වතාවේ කීයක ප්‍රතිශතයක් ලැබුණේ? 88 88% ප්‍රතිශතයක් ලබාගත් තරගකරුවෙක් රුවන්. ඇයි අද මෙහෙම වෙන්නේ? වෙන්නේ ඉතින් ගීතෙන් ගීතයක අපේ වරදක් නෙමේ සාරංග. අපි ආසයි හොඳටම සිංගල 90 ඉහළට යනවන 100%ම ගන්නවන. ඉතින් ඒක තරගකරුවාත් ඒ වැඩි ෆස්ට් රවුන්ඩ් එකේ හොඳට කියන්න පුළුවන්. සෙකන්ඩ් රවුන්ඩ් එකේ මම හිතනවා ඒක තමන් අතේ තමයි තියෙන්නේ. ඒක අපි තුන්දෙනාට බ්ලේම් එක දාන්නවත් අපේ වරදක් නෙමේ. මම හිතනවා ඒක තරගකරුවන් මීට වඩා මේකේ තියෙන මේ උෂ්ණත්වයේ තරගයේ තියෙන මොකද මේ උණුසුම ඒ තරගකාරීත්වය තව තව ගන්න ඕනේ. මම හිතන අර ලස්සනට ඉරියාව හිනාව ඔක්කොම ගායනාවක් තිබුණා. හැබැයි දිල්ෂාන් මේක තරංගයක්. මේ තරංගයට තව මම හිතනවා ඔයා බැහැලා නැහැ වගේ අපිට දැනුනේ. මම හිතනවා ඒ තරම්
හැඟීමක් ඉස්මතු කරන්න පුළුවන් වුණා නම් තරඟයට අදාළව මම හිතනවා අපි වෝට් එක සහ මෙතන ඉන්න සියලු දෙනාට වඩා හොඳම ස්කෝ එකක් ගන්න තිබ්බා. ඉතින් ඒක තමයි අඩු. හැබැයි ගීතයක් විදිහට සාරංග අපිට සතුටු වෙන්න පුළුවන්. අපි ආසාවෙන් බලාගෙන හිටියා. හැබැයි මේක තරඟයක් කියලා අමතක කරන්න එපා. ඉතින් ඒක ඔස්සේ බලනකොට කරුණු කාරණාත් එක්ක මම හිතනවා සඳුට්ට වඩා අනිවාර්යෙන් පහලින් තමයි තියන්න පුළුවන්. දිල්ෂාන්, ඉතින් ඔය කාරණා නිසා අපට සිදු වෙන ඔබට තරගෙන් සමු දෙන්න. ඔව් සරංග, විශේෂයෙන් කියන්න ඕනේ අම්මා තාත්තා, යාළුවෝ, ගමේ ජනතාව හැමදෙනාම මට ගොඩක් උදව් කරා. ඉතින් හිතුවේ නෑ මෙයාගේ කැපිලියන්න වෙයි කියලා. ඉතින් අමල් සර්ටත්, නිරෝහ මිස්ටත්, රුවන් සර්ටත්, සරංග අයියටත්, නාලක සර්ටත් ගොඩක් ස්තුතියි. මට වෝට් කරපු සිළු දෙනාටම ගොඩක් ස්තුතියි. හොඳයි දිල්ෂාන්, අපි ඔබට හිරුස්තා මාවතෙන් සමු දෙනවා. දිල්ෂාන් රවිහංස බලාපොරොත්තු වුණු ප්‍රතිඵලය නෙමේ අද ලැබෙන්නේ. ප්‍රථම තරග වටේ 88% ඔහුට ලබා ගන්නට හැකියාව ලැබුණා. නමුත් අද අවම වශයෙන් තිබුණු 72% කඩයිම ඔහුට පසු කර යන්නට නොහැකි වූ නිසා දිල්ෂාන් රවිහංස අද තරගය හැර යන තරගකරුවෙක් බවට පත්වනවා.